තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලු දෙනාට. සදහවත්නි, සිත සොයා යන ජීවිතයේ සැනසීම තථාගත ශ්‍රී සද්ධර්මයේ පමනක්ම අසමින් අපේ ජීවිතයට සම්බන්ධ කරගනිමින් මෙලොව පරලොව දිනන්නට මේ සිත සුවපත් කරගන්නට ඔබට මඟ කියා දෙන පින්වත් බොහෝත වෙනුවෙන් මේ මැදිරියට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේ අපි සාදු නාද පාත්‍රමින් පිළිගනිමු. සාදු සාදු සාදු. මාලබේ පදිංචි බුද්ධික ජයසූරිය පුතුරුවන් හා බෝධි ජයසූරිය දියණිය ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් විසින් බෞද්ධ මාධ්‍යාලය ඇසුරෙන් සිදු කරන හතරවන ධර්මදේශනාමය පින්කම මෙය ලෙස සටහන් කරමින් ඉතාම සතුටින් මේ ධර්ම දානමය පින්කම සිදු කරනවා. එහෙමනම් සදහම් අසන්න පෙර ආතුව සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට සාදුනාදයක් පවත්වලා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා. මේ උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ශ්‍රවණානිසංසයත් වහ වහා චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතරවීම සඳහාම සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, මේ දේශනා මාලාව තුළින් මේ දිනවල සාකච්ඡා කරන්නේ සංයුක්ත නිකායේ සඳහන් වන කේමක කියන සූත්‍ර දේශනාව. තරමක් ගැඹුරු සූත්‍ර දේශනාවක්. අති උතුම් අරහත්ත්වයේ දක්වා ගමන් කරන කෙනෙක් සංයෝජන ප්‍රහීණේ කරගෙන අරහත්ත්වයේ දක්වා යන්නේ කොහොමද කියන කාරණාව තමයි මේ සූත්‍ර දේශනාවෙන් විශේෂයෙන් පැහැදිලි කරන්නේ.
අනාගාමීන් වහන්සේ නමක් කොයි වගේද කියන කාරණාව පිළිබඳවත් විශේෂ අනාවරණයක් මේ සූත්‍රය තුලින් කරලා තියෙනවා. ඉතින් එවන් උතුම් සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කරන තුන්වෙනි ධර්ම දේශනාවට තමයි මේ පින්නතුන් මේ දායකත්වය ලබලා දෙන්නේ. කේමක සූත්‍රය ඇසුරු කරගෙන සිදු කරමින් ලබන අවසාන දේශනාව බවටත් මේ තුන්වෙනි දේශනාව පත් වෙන්න පුළුවන්. පින්නතුනි, අපි දෙවෙනි ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ මේ ආචාර ගෝචර විධිය මේ ශාසනයේ මොනතරම් වැදගත් තැනක් උසලන ක්‍රමයක්ද කියන එක පැහැදිලි කරමු. ආචාර ගෝචර විධි, මේක ගිහි පැවිදි අපි හැමෝම ළඟ තිබිය යුතු ඉතාම වටින උසස් ධර්මතාවයක්. තව තැනක මේක ආචාර ගෝචර සීලය කියලත් අපි හඳුන්වනවා. ඉතින් සිල් සම්පූර්ණ කරනවා කියන තැනදී භාග්‍යතුන් වහන්සේ ආචාර ගෝචර සීලය විශේෂයෙන් හඳුන්වනවා, පැහැදිලි කරලා තියෙනවා. ආභි සමාචාරික සීලයයි ආදි බ්‍රහ්මචාරීක සීලයයි කියලා සීලේ ප්‍රභේද දෙකක් පෙන්වනකොට ආභි සමාචාරිකයි කියලා පෙන්වන්නේ මෙන්න මේ වත් පිළිවෙත්. නැත්නම් ආචාර ගෝචර විදි. වත්තං න පරිපූරෙන්ති න සීලං පරිපූරති. වත සම්පූර්ණ නැති තැන සිල් සම්පූර්ණ නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. එතකොට වත කියලා කියන්නේ මේ ආචාර ගෝචර විදිත් සමග කටයුතු. එතන අතීතේනම් ගිහි පැවිදි දෙගොල්ලම ළඟ මේ ආචාර ගෝචර විදි බොහොම උසස් සම්දමින් තිබුණා. තාමත් ඉතින් භික්ෂූන් වහන්සේලාට නම් ඒක වතක්. භාග්‍යතුන් වහන්සේ මහවත් 14කුත් කුඩාවත් 80 ගණනකුත් දේශනා කරලා තියෙනවා සංඝයාගෙන් සම්පූර්ණ විය යුතු දේවල්. ඉතින් මාන නිශ්‍රිතව නැත්නම් මානය නැතුව මානය යටපත් කරගෙන මේ කටයුතු කරන්න, මානය දුරු කරන්නත් මේක හොඳ අවස්ථාවක්. අතීත භික්ෂූන් වහන්සේලා තමන්ගෙන් උපකාර ලබන්නේ ගිහියෙක්ද පැවිද්දෙක්ද කියන කාරණාව ගැන හිතුවේ නෑ. විය යුතු යුතුකම ගැන විතරක් හිතුවා. අපේ පින්තුන් අහලා තියෙනව නේද? බාහිය දාරුචීරිය ගැන. බාහිය කියන්නේ විදේශිකයා. දාරුචීරිය තමයි පට බැඳුන නම. ඒ දාරුචීරිය කියලා කියන්නේ මතක ඇති සමහරට කතාව. වෙළඳාම යන වෙලාවේ නැව මුහුදු බත් වෙනවා. ඊට පස්සේ නැවෙන්ම ගැලවුණ ලෑලි කැබැල්ලකුත් ආධාර කරගෙන කොහොම හරි සාගරයේ පාවෙලා වෙරළට එනකොට වස්ත්‍රවත් නැංගි. සිහිය එළඹෙනකොට වස්ත්‍ර නැතුව මිනිස්සු අතරට එන්න බැහැනේ. ඉතින් ඒක නිසා එහෙම්මම වනාන්තරගත වුණා. කැලේ තියෙන ගස්වල පොතු ගැලෙව්වා. සාමාන්‍යයෙන් පොතු ගලවහම ඒ පොත්ත අතරේ තියෙනවනේ සුඹලක්. ගහේ කඳත් පොත්තත් අතරේ තියෙනවා සුඹලක්. සමහර අය පට්ට හැටියටත් ඒව ගලවලා ගන්නවා මයිල ගස්වල එහෙම. අන් ඒවා අරගෙන ඒවා ලණු වලින් ගැට ගහලා වැල් වලින් වියලා ඒක තමයි ඇඳි. අන්න ඒක නිසා දාරු චීරිය වුණා, දර පතුරු දරන්නා. ගමට ආහාර හොයාගන්න ගියා මිනිස්සු හිතුවා නූල් පටකටවත් තණ්හාවක් නැති මේ ඉන්නේ රහතන් වහන්සේ නමක් කියලා. ජීහින මිනිස්සු රහත් කොට සැලකුවා. එන මිනිස්සු මට රහත් කියනෝ නම් ඔව් මම රහත් තමා කියලා හිතාගත්තා. රහතන් වහන්සේත් මේ වගේ වෙන්නේ නැති කියලා හිතුණා. හැබැයි ඉතින් සංසාරේ එකට ආපු කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා බඹලුව. මගේ කතාව දිගට කියන්න යන්නේ නැහැ. එහෙමනොත් අපිට දේශනා විවර කරන්න කාලෙ මදි වෙයි. පෙර සංසාරේ කල්යාණ මිත්‍රයා දැක්ක මගේ මිත්‍රයා මෙදා අතුරු අතරමං වෙලා ඉන්නේ කියලා. රහත් කියලා රැවටිලා ඉඳගෙන නිරේට තමයි යන්නේ කියලා. එක දවසක් ඔහු ජීවත් වෙන මුළු වනාන්තරේම ආලෝකමත් කරගෙන ඇවිල්ලා කතා කරලා කියනවා දාරුචීරියේ, උඹ රහතන් වහන්සේ තබා රහත් වෙන මගටවත් ඇවිල්ලා නැහැ. නුඹ ඉන්නේ අපාය පැත්තට යන පාරේ.
මේ ලෝකයේ හැබෑම රහතන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නවා. කරුණා කරලා ගිහිල්ලා රහත් වෙන මග හොයාගන්න කියලා. යදුන 120ක් දුරයි ජේතවනාරාමෙට පිනතේ එක රැයින් එනවා. සාමාන්‍ය එක රැයින් යදුන 120ක් එන්න බෑ. යදුන 120ක් කියන්නේ හැතැක්ම 1200ක් විතර. දල වශයෙන් සඳහන් කළොත් යදුනක් හැතැක්ම 10යි කියලා කල්පනා කළා. මේ බ්‍රහ්මරාජයාගේ උදව් ඇතුව තමයි එන්නේ. ඉතින් එනකොටත් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත වැඩලා. භික්ෂුන් වහන්සේලා කතා කළා. නුඹ කොහේ ඉඳලා දෙන්නේ? ඉතින් කියනවා ස්වාමීනි මෙච්චර දුර ගෙවාගෙන එක රැයින් ආවේ මම කියලා. වෙහෙස ඇති නේද? භාග්‍යතුන් වහන්සේනම් පිණ්ඩපාත වැඩලා. එනකන් ටිකක් ඉන්න. දුර ආවනම් පාද දෝවණය කරලා තෙල් ගාලා සම්බාහනය කරන්නද කියලා අහනවා. මේ අහන්නේ ඉතාම සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා. ගිහි කෙනෙකුගෙන් අහන්නේ. පාද සෝදලා තෙල් ගාලා සම්බාහනය කරන්නද කියලා අහනවා. ඒ කියන්නේ තමන්ගේ වත කරන්න ගියහම ඒ ගිහියෙකුටද වත කරන්නේ පැවිද්දෙකුටද කියලා හිතලා නැහැ. ඒ තරම් නිහතමානී බවක් තිබුණා. ඒ මානය නැතිකම මේ නිවන් මගට ලොකු ශක්තියක්. ඉතින් ඒ හින්දා මේ වත් පිළිවෙත් නැත්තං ආචාර ගෝචර සීලීත්වයේ කියන එක නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් ළඟ තිබිය යුතු උසස් ගුණධර්මයක්. හැටියටයි භාග්‍යතුන් වහන්සේ පෙන්눔 කරලා තියෙන්නේ. ඉතින් ඔබට නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ ಗುಣ අපි ළඟ දිනු වෙලා තියෙන්නේ. විවේකී මනසක් තියෙන කෙනෙක් තමන් ගැන හිතනවට වඩා හැම වෙලාවෙම හිතුවේ අනුන්ගේ යහපත පිළිබඳව. එහෙනම් අපිට ආන් එතෙන්ට දිනු වෙන්න පුළුවන් දවසට එතන ඉඳලා නිවන දිහාට පියවර තියන්න පුළුවන් වෙයි. එහෙම නැතුව නිවන් දකිත්වා කියනකොට සාදු කිව්වා කියලා කවදාවත් නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්න පාරට බහගන්න ඕනේ. බාහිය සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න යෝනි කියලා. ඒතර සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාත වැඩලා. එනකන් ඉන්න කියලා. ස්වාමීනි යදුන 120ක් එක රැයින් ආවා. භාග්‍යතුන් වහන්සේ පිණිසිඟාගෙන වඩිනකම් මම ජීවත් වෙයි කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන්? මට ඊට කලින් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ඕනේ. මොන පැත්තටද වැඩි කියන්නේ කියලා. ඉතින් සංඝයා දැනගන්නවා මෙයාට ලොකු කලබලයක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ. මෙන්න මේ පැත්තට වැඩි කියලා කියහම යනකොට මහමගදී මුණ ගැහෙනවා. අනේ ස්වාමීනි මට බණ ටිකක් කියන්න කියලා කිව්වා. ධර්චීරිය මේක බණ කියන වෙලාව නෙමෙයි. මේක පිණ්ඩපාතේ වඩින වෙලාව. හවස බණ අහන්න එන්න කියලා කිව්වා. ස්වාමීනි ගොඩක් එපා. මට ටිකක් ඇති කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ එහෙම කියහම ඔහු දිහා බැලුවා. මහා නුවණැත්තෙක් වගේ පේනවා. අනික හවස බණ අහන්න ඉන්නේ නෑ. අද හවස මියදෙනවා කියලා දැනගත්තා. හැබැයි භාග්‍යතුන් වහන්සේ පිහිට වුණොත් මියදෙන්න කලින් රහත් වෙන්න පින් තියෙන බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. අන්න ඒක නිසා මහපාරේදී බණ පද කීපයයි දේශනා කළේ. මේ ශාසනයේ සැප සහිත ප්‍රතිපදාවෙන් රහත් වෙච්ච ප්‍රථම භික්ෂුව හැටියටයි සැලකන්නේ. ඒ භාවනා කරන්න පැය ගණන් මාස ගණන් අවුරුදු ගණන් රුක්ෂ මූලවල වනාන්තරවල ශූන්‍යාගාරවල ඉඳගෙන වෙහෙසුනේ නැහැ. මහා පාරේ ස්වාමීන් වහන්සේ මට ටිකක් ඇති කීවා. බණපද දෙකයි තුනයි දේශනා කළේ. රහත් වෙලා සඳහන් කළා ස්වාමීනි මාව පැවිදි කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා පාත්‍රා සිවුරු සොයාගෙන එන්න කියලා. සිවුරක් හොයාගන්න ගිහිල්ලා කහල් ගොඩක රෙදි කැලිය අහුලන අතරේ සිවුරක් හදාගන්න මහගන්න එළ දෙනක් යනලා කහල් ගොඩ උඩම පිරිනම් පානවා. ඒක සංසාරේ වෙනම කර්මය. කෙසේ වෙතත් මෙතන මම සඳහන් කළේ මේ ආචාර ගෝචර බව නිවනට කොච්චර වටිනවද? පින්නතුනි
අතීතයේ හිටපු අය නිවන් දැක්කේ ඇයි කියල ප්‍රශ්නයක් ඇහුවොත්. වර්තමානයේ ඉන්න අය නිවන් නොදකින්නේ ඇයි කියන ප්‍රශ්නයකුත් ඇහුවොත්. මේ ප්‍රශ්න දෙකට මොකක්ද අපි ළඟ තියෙන උත්තරය? අතීතයේ හිටපු අයගේ තණ්හාව ගොඩක් අඩුයි. වර්තමානයේ ඉන්න අයගේ තණ්හාව ගොඩක් වැඩි. අන්න ඒක නිසා තවත් කෙනෙක් වෙනුවෙන් කරන්න තියෙනවා නම් යම් යුතුයකමක් කැපකිරීමක්, අපිට ඒකට කාලෙ නෑ. අපිට තියෙන කාලේ අපිටත් මදි වෙලා ඉන්නේ. එහෙනම් අනුන් වෙනුවෙන් කාලේ නාස්ති කරන්න අපිට ඉඩ මදි. එහෙම නැතුව කාලේ නාස්ති කරන මය වුණ තරම් ඉන්නවා. ඒ කාලේ නාස්ති කර කර ඉන්නේ තණ්හාව නැතුව නෙමෙයි, ඒ වෙනම තණ්හාවක්. සමහර අය දුරකථනයේ තියෙන තණ්හාව, සමහර අය රූප වාහිනී බලන්න තියෙන තණ්හාව, සමහර අය අල්ලාප සල්ලාප වල යෙදෙන්න තියෙන තණ්හාව, වෙන වෙන තණ්හා මට්ටම්ක තමයි ජීවත් වෙන්නේ. නමුත් ඉතින් අතීතයේ විශේෂම අරමුණ බවට පත් වෙන්නේ සංසාරයෙන් ඈතර වෙන එක. ඉතින් මේ අතීත භික්ෂූන් වහන්සේලා තමන් මුණ ගැහෙන්න එන කෙනෙකුට ආගන්තුක සත්කාර කරලා සතුටු විය යුතු කතා කරලා එකත් පසෙක වාඩි වුණාට පස්සේ තමයි නැවත ප්‍රශ්න අහලා තියෙන්නේ. ඇයි ආවේ? මොකද්ද වුමනාව? මේ ආචාර ගෝචර ක්‍රම. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ කේමක සූත්‍රයේ මේ නිවන් මගට යන ක්‍රමය. ඉතින් බුද්ධ දේශනාවට අනුව භික්ෂූන් වහන්සේලා අතර ඇති වෙන සාකච්ඡාවක් මේ තියෙන්නේ. යාමේතං ආවුසෝ කේමක අස්මීති වදේසි. භික්ෂූන් වහන්සේලා කේමක කියන භික්ෂුවගෙන් අහනවා, අපි දැන් මේකේ දේශනා දෙකක් පහු වෙලානේ. කොසබෑනුවර ഘോഷිතාරාමේ වැඩ ඉන්න 69ක් කේමක කියන අනාගාමි භික්ෂූන් වහන්සේ නමකින් අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ටිකේ කොටසක් තමයි මේ තියෙන්නේ. ഘോഷිතාරාමේ වැඩ ඉන්න සංඝයා අහනවා, පින්වත් කේමකය, යම් දෙයක නුඹ ඉන්නවා කියලා හිතනවා නම් කිමේතං අස්මීති වදේසි, කුමක් ඉන්නවා කියලාද හිතන්නේ? මේක ටිකක් ගැඹුරු සූත්‍රය. යම් දෙයක නුඹ ඉන්නවා කියලා හිතනවා නම් මොකද්ද ඉන්නේ කියලා අහනවා. රූපං අස්මීති වදේසි, රූපයේ ඉන්නවා කියලා හිතනවද? අඤ්ඤත්‍ර රූපාස්මීති වදේසි, රූපයෙන් තොරව යම් දෙයක් ඉන්නවා කියලා හිතනවද? වේදනාව ඉන්නවා කියලා හිතනවද? එහෙමත් නැත්නම් වේදනාව හැර වෙන දෙයක් ඉන්නවා කියලා හිතනවද? සංඥාව ඉන්නවා කියලා හිතනවද? එහෙම නැත්නම් සංඥාව හැර වෙන දෙයක් ඉන්නවා කියලා හිතනවද? සංස්කාර ඉන්නවා කියලා හිතනවද? එහෙම නැත්නම් සංස්කාර හැර වෙන දෙයක් ඉන්නවා කියලා හිතනවද? මෙන්න මේ විදිහට දිගින් දිගට ප්‍රශ්න කරගෙන යනවා. එහෙමත් නැත්නම් චිත්ත පරම්පරාව ඉන්නවා කියලා හිතනවද? එහෙමත් නැත්නම් විඥානස්කන්ධයට පිට දෙයක් ඉන්නවා කියලා හිතනවද? යමක් නැත්නම් යමෙක් ඉන්නවා කියලා හිතනවා නම් ඒ කුමක්ද ඉන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. මම සඳහන් කළා ටිකක් ගැඹුරුයි කියලා. මේ කතා කරන්නේ දැන් මම ඉන්නවා. ඊතරතර මමත්වයක් තියෙනවනේ. මම ඉන්නවා. මම කියලා අල්ලා ගැනීමක් තියෙනවා. නමුත් ක්‍රමක්‍රමයෙන් සංයෝජන ප්‍රහීණය කරගෙන එනකොට මේ පංචස්කන්ධ පිළිබඳව උපාදානස්කන්ධ පිළිබඳව තියෙන තණ්හාව ෂේ වෙලා යනකොට මම කියන කෑල්ල අයින් වෙලා යනවා. නමුත් ස්කන්ධ පහක් තියෙන නිසා ඉන්නවා කියලා හිතනවා, මම ඉන්නවා කියලා හිතන්නේ නැහැ. ඉතින් ඒ වගේ ගැඹුරු කාරණාවක් මෙතන මේ අහගන්නේ යමෙක් ඉන්නවා කියලා හිතනවා නම් ඒ කුමක්ද ඉන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. දැන් අපි ඔක්කොම කියනවානේ මේ අපි ඉන්නවා කියලා. ඇත්තට මේක විදර්ශනා කරලා බලහම කොයි මම කොතනද මම ඉන්නේ?
ප්‍රශ්නයක් ඇහුත් අපිට දෙන්න උත්තරයක් නැහැ. මේ තියෙන්නේ උපාදානස්කන්ධ පහක එකතුවක්. රූපස්කන්ධේ, වේදනස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ සහ විඥානස්කන්ධේ. ඉතින් මේක බෙදලා බෙදලා ගන්නකොට කොතනද මම කියලා හොයන්න ඕනේ. ඒ වගේ ගැඹුරු කතාවක් මේ තියෙන්නේ. ඉතින් එහෙම ඇහුවාම කේමකයන් වහන්සේකට පිළිතුරක් දෙනවා, මෙහෙම ඇවැත්නි, මම රූපය ඉන්නවා කියලා කියන්නෙත් නැහැ. රූපයෙන් තොරව වෙන දෙයක් ඉන්නවා කියලා කියන්නෙත් නැහැ. වේදනාව ඉන්නවා කියලා කියන්නෙත් නැහැ. වේදනා පරම්පරාවම ඉන්නවා කියලා කියන්නෙත් නැහැ. වෙන දෙයක් පවතිනවා කියලා කියන්නෙත් නැහැ. වේදනාස්කන්ධය සම්බන්ධයෙන් ඉන්නවා කියලා හැඟීමක් මට එන්නේ නැහැ. වේදනාව හැර වෙන දෙයක් හෝ සංඥාව හැර වෙන දෙයක් හෝ ඉන්නවා කියලා හැඟීමක් මට ඇති වෙන්නේත් නැහැ. කියන්නේ මම ඉන්නවා කියලා මමත්වයක් කොහොමවත් නැහැ. එහෙම නැත්තම් සිත, එහෙමත් නැත්තම් චිත්ත පරම්පරාව ඉන්නවා කියලා හිතෙන්නේ නැහැ. වෙන දෙයක් ඉන්නවා කියලා හිතෙන්නේ නැහැ. නමුත් ස්කන්ධ පහක් එකතු වුණහම යම් හැඟීමක් තියෙනවා. මොකද්ද? මේ පහ එකට තියෙද්දි ඉන්නවා කියලා හැඟීමක් තියෙනවා. මේ ස්කන්ධ ටික එකතු වෙලා තියෙනකොට මම කියලා කතාවක් නැතත් ඉන්නවා කියලා හැඟීමක් තියෙනවා. ඊළඟට පින්වත්නි, මේ පිළිතුර දෙන්නේ අනාගාමීන් වහන්සේ නමක්. මේ භික්ෂූන් වහන්සේලා මේ ප්‍රශ්න අහන්නේ අනාගාමී භික්ෂුවකගෙන්. ඉතින් මේ උත්තරේ දෙන්නේ අනාගාමීන් වහන්සේ නමකට අනුව. ඒකයි පෘථග්ජන අපිට තේරෙනවා අඩු. ධර්මකාරණාවෙන් තේරුම් ගත්තොත් මේක තේරුම් ගන්න පහසුයි. නමුත් හදිස්සියේ ජීවිතයේ පළවෙනි වතාවට නම් මේක අහන්නේ, ඒක අපිට මහ ගැඹුරු දහමක්. නිතර නිතර අහලා තියෙනවා නම් තේරෙනවා මේක මොකක්ද කියලා. ඉතින් ඒ නිසා අනාගාමීන් වහන්සේ නමක් තමයි මේ පිළිතුරු දෙන්නේ. සෝවාන් මාර්ගයෙන් සකදාගාමී මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතු සංයෝජනයන් ප්‍රහාණය කරලයි තියෙන්නේ අනාගාමීන් වහන්සේ. අන්න ඒක නිසා මම ඉන්නවා කියලා හැඟීමක් නැති වුණාට ඉන්නවා කියලා යම් සාපේක්ෂ හැඟීමක් තියෙනවා. සඳහන් කරනවා ඉතා සියුම් විදර්ශනා ඥානයකුත් තියෙනවා. අනාගාමීන් වහන්සේට කොහොමත් සියුම් විදර්ශනා ඥානයක් තියෙනවා. නාම රූප උපදිනව නැති වෙනවා නුවණින් දකිමින් තමයි වාසය කරන්නේ. අපිට පේනවද නාම රූප උපදිනවා? අපි දැන් මේ වාඩි වෙලා ඉන්න වෙලාවේ කොයිතරම් නාම රූප ඉපදුනාද බැරුණාද? බණ අහන්න ගෙදරින් ආපු අය කවුරුවත් දැන් මෙතන නැහැනේ. බණ අහන්න වාඩි වෙච්ච අය කවුරුවත් ඔබවත් මමවත් දැන් මෙතන නැහැ. වාඩි වුණ අය නෙමෙයි ඉන්නේ, වෙන පිරිසක්. අපි ඒ ගැන කතා කරන්න පටන් ගත්ත වෙලාවේ හිටපු අය නෙමෙයි මෙතන ඉන්නේ, වෙන පිරිසක්. මේ නාම රූප ඒ තරම් වේගෙන් ඇති වෙනව නැති වෙනවා. නාමයක ආවිෂයි රූපයක ආවිෂයි එක සමානයි කියනවා නෙමෙයි. ද අපි කියමු මනුස්ස ශරීරය කියලා කියන්නේ රූප කලාප කෝටි ප්‍රකෝටි ගානක එකතුවක් නෙමෙයි තියෙන්නේ. මේ සියලුම දේවල් ඉතාම ක්ෂණයකදී විනාශ වෙනවා. ඒකයි මේ රූප වෙනස් වෙනවා කියලා කියන්නේ. මුහුණේ තියෙන රූප, ඇඟේ තියෙන රූප, පපුවේ තියෙන රූප, අතේ තියෙන රූප, මේ ඔක්කොම තත්පරයකට ලක්ෂ කෝටි වර වෙනස් වෙනවා. සිය දහස් වර නෙමෙයි, ලක්ෂ කෝටි වර වෙනස් වෙනවා. නමුත් ඊයේ දැකපු කෙනාම නෙමෙයිද මං අද දකින්නේ? ඒකනේ හඳුනගන්නේ. ඊයේ දැක්ක කෙනාමයි අද දකින්නේ. ඒ හින්දා පරණ නමින්ම හඳුනගන්නවා. නමුත් එයා නෑ.
හැබැයි එතන තිබිලා අතුරුදහන් වුණ රූප කලාප, නැති වුණ රූප කලාප කොයි වගේද, ඒ වගේම රූප කලාප තමයි එතන උපදින්නේ. අන්න ඒක තමයි අඳුරන්න බැරි. වෙනස් වෙන වෙලාවල් තියෙනවා. ඊයේ දැකපු කෙනා අද දකින්නකොට වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මෙහෙම තුවාලයක් වෙලා, අපි කියමු මූණ තුවාල වෙලා, ඊයේ මූණේ තුවාලයක් තිබුණේ නැහැ, අද තියෙනවා. එතන උපදින රූප කලාප වෙනස්. ඒකයි මට එතන වෙනස් විදිහට පේන්නේ. සරලව තේරුම් ගන්න මම මෙහෙම උදාහරණයක් කිව්වොත්, තොරම් බලලා තියෙනවනේ අපි හැමෝම. ඉතින් ඒ තොරණක අපිට පේන්නේ අර විදුලි බුබුළු රවුමට තියෙනවනේ. ධර්මයේ රවුමට ආලෝකයක් යනවා වගේ නේද අපිට පේන්නේ? ආලෝකයක් වටේට, රූප වටේට යනවා වගේ පේනවා. ඇත්තටම ආලෝක රවුමක් යනවද ඒක වටේට? යන්නේ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? එකම විදිහේ, එකම જાතියේ විදුලි බුබුළු විශාල ප්‍රමාණයක් එකින් එකට හේතු වෙන්න හේතු වෙන්න හයි කරලා තියෙනවා. එතකොට වෙන්නේ අර තනි බුබුල පත්තු වෙනවා. එක පාරම ඔක්කොම පත්තු වෙනවා. ඒ පත්තු වෙනකොට අපිට නිල් පාට වලල්ලක් වගේ තමයි පේන්නේ. නැත්තම් කොළ පාට වලල්ලක් වගේ තමයි පේන්නේ. ඒක මෙහෙම යනවා වගේ. ඉතින් ඒක මේක නිමිනකොට අරක පත්තු වෙනවා, ඒක නිමිනකොට අරක පත්තු වෙනවා. අපිට පේන්නේ වලල්ලක් කරකිනවා වගේ. මොකද එකම විදිහේ එකම જાතියේ ඒවනේ. ඉඳ වෙනසක් පේන්නේ. හැබැයි මේක සවිකරණ එක්කෙනාට බැරි වෙලාවත් වැරදිලා නිල් පාට බුබුලු අතරේ කොළ පාට බුබුලක් එහෙම හයි වෙලා තිබුණොත් අන්න එදාට මායාව තේරෙන්නේ නැද්ද? හදිස්සියෙම අතන කොළ පාටපත් වෙච්චහම වෙනස් එළියක්. අන්න ඒ වගේ තමයි තත්පරයකට ලක්ෂ කෝටි වර වෙනස් වෙන මේ රූප කලාප අතර හදිස්සියේ තුවාලයක් ඇති වෙච්ච තැන උපදින්නේ වෙනස් රූප කලාප. එතකොට ඒක වෙනස පේනවා. එතකොට මුහුණ මැද්දේ තුවාලයක් කියන එක කෙලින්ම අපේ ඇහැ යන්නේ එතෙන්ට. අන්න ඒ වගේ උපදින රූප කලාප නිමක් නැහැ. එතකොට දැන් අපිට පේන්නේ නැහැනේ මේ දැන් මගේ අත දිහා බලා ඉන්නකොට මේ ඉපදෙනවා මැරෙනවා කියලා පේන්නේ නැහැනේ. නමුත් මේ අනාගාමීන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ රූප කලාප වෙන් වෙලා පේන උන්වහන්සේට. ඒ තරම් තියුණු විදර්ශනාවක් තියෙනවා. රූප කලාප මනාව වෙන් වෙනවා පේනවා. දකින්න පුළුවන් හැකියාව තියෙනවා. තාම සිවුම්. ඉතින් ආන් ඒකයි කියලා කියන්නේ මම ඉන්නවා කියලා හැඟීමක් නැති වුණාට ඉන්නවා කියලා සාපේක්ෂ හැඟීමක් තියෙනවා. ඊතා සිවුම් විදර්ශනා ඥානයක් තියෙනවා. නාම රූප උපදිනවා නැති වෙනවා නුවණින් දකිමින්ම තමයි. හැබැයි ඒක දකින්නේ සාමාන්‍ය පියවි 60 වඩා විදර්ශනාත්මක නුවණකින් තමයි ඒක දකින්නේ. කේමකයන් වහන්සේ මගඵලලාභී ප්‍රඥාවන්තේ අනාගාමී කියලා කිව්වේ කන්නේ. නමුත් අරහත්වයට අවශ්‍ය කරන ඊතාසියුම් කෙලෙස් ප්‍රහාණය වෙලා නැතව අනාගාමී වෙලා ඉන්නවා. රහත් වීම සඳහා නැති කළ යුතු සියුම් කෙලෙස් තියෙනවා. තාම ඉව නැති වෙලා, නැති වෙලා නැති නිසා මේ මට්ටමින් ඉන්නවා කියන එක ප්‍රකාශ කරනවා. උදාහරණයක් හැටියට මේ කාරණාව පින්තින් නැවත දක්වනවා. සේයතාපි ආවුසෝ උප්පලස්සවා පදුමස්සවා පුණ්ඩරීකස්සවා ගන්ධු. රහත් වෙන්න තරම් නැති කලේති සිවුම් කෙලෙස් තවත් නැති කරලා නැහැ අනාගාමීන් වහන්සේ. රහතන් වහන්සේට කිසිම ක්ලේශයක් නැහැනි. අනාගාමීන් වහන්සේට සිවුම ක්‍රියාත්මක වෙන කෙලෙස් තියෙනවා. ඒකට උදාහරණයක් තමයි මේ කියන්නේ. සේයතාපියා උසෝ උප්පලස්සවා පදුමස්සවා පුණ්ඩරීකස්සවා ගන්ධු. එවත්නි මේ උපුල් මලක හෝ රතු නෙළුම් මලක හෝ සුදු නෙළුම් මලක යම් සුවඳක් තියෙනවා නම් පින්නතුනි මේ පදුම කියලා කියන්නේ නෙළුම් වලට. එතකොට පදුමයක් කියලා කියන්නේ පදුම නෙළුම් තමයි. පදුමයක් කියලා කියන්නේ රතු නෙළුම් මලට. එතකොට සුදු නෙළුම් මලට කියන්නේ මොකද්ද? සුදු නෙළුම් මලටත් පදුම කියලා කියන්න පුළුවන්. එතකොට පදුම කියලා කියහම රතුද සුතුද කියලා හරියට හිතාගන්න බෑ.
සුදුනෙලුම් මලට කියන පුණ්ඩරීක කියලා. එතකොට පුණ්ඩරීක පදුම කියලා කිව්වොත් දන්න කෙනා කෙලින්ම දන්නවා සුදු නෙළුමක් කියලා. නිකම් පදුම කියලා කිව්වොත් ඒත් දන්න කෙනා දන්නවා රතු නෙළුමක් කියලා. ඉතින් මෙතන කියනවා මේ මහනෙල් මලක හරි සුදු නෙළුම් මලක හරි රතු නෙළුම් මලක හරි යම් සුවඳක් තියෙනවා නම් ඒ සුවඳ ගැන කියනකොට යමෙක් කියනවා නම් සුවඳ තියෙන්නේ මල් පෙතිවල කියලා. මල්වල සුවඳ තියෙනවා ඒ සුවඳ තියෙන්නේ මල් පෙතිවල කියලා. තව කෙනෙක් කියනවා නම් මලේ වර්ණයේ සුවඳ තියෙනවා කියලා. තවත් කෙනෙක් කියනවා නම් මලේ රේණුවල සුවඳ තියෙනවා කියලා. ඒ සියල්ලම වැරදි. පෙතිවල සුවඳ තියෙනවා කිව්වොත් ඒත් වැරදි. වර්ණයේ සුවඳ තියෙනවා කිව්වොත් ඒත් වැරදි. රේණුවල සුවඳ තියෙනවා කියලා කිව්වොත් ඒත් වැරදි. එහෙමනම් ඇත්තටම කොහොමද කොහෙද මේ මලේ සුවඳ තියෙන්නේ? කොහෙද හරියටම සුවඳ තියෙන්නේ? තේර භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් යොමු කරාම පිළිතුර ලැබෙනවා මේ විදිහට. මේ මලේ සුවඳ තියෙනවා, මලේ මෙතනයි සුවඳ තියෙන්නේ කියලා හරියටම කියන්න සුවඳ තියෙන තැන හරියටම කියන්න බෑ. මල සුවඳවත් මල පුරාවටම සුවඳ තියෙනවා කියලා තමයි දැනෙන්නේ. මලම සුවඳයි මල පුරාම සුවඳ තියෙනවා කියලා තමයි දැනෙන්නේ. ලෝක ව්‍යවහාරයත් මෙහෙමයි. නමුත් මේ ප්‍රශ්න අහන්නෙත් ලෝක ව්‍යවහාරයට අනුවයි. අන්න එහෙම කියලා මෙයට යම් සමානකමක් තියෙන උදාහරණයක් පෙන්වනවා. මලේ සුවඳ කොහෙද තියෙන්නේ? නිශ්චිතව කියන්න බෑ. මල සුවඳවත් ඉතින් එහෙම කියලා මේකට සමාන තව උදාහරණයක් පෙන්වනවා. රූපය මම කියලා හිතන්නෙත් නැහැ, වේදනාව මම කියලා හිතන්නෙත් නැහැ, සංඥාව සංකාර විඥාන මම කියලා හිතන්නෙත් නැහැ, තමන්ට දැනෙන හැඟීම් දැනීම් මම කියලා හිතන්නෙත් නැහැ, තම චිත්ත පරම්පරාව මම කියලා හිතන්නෙත් නැහැ. නමුත් ස්කන්ධ පරම්පරාව සියල්ල එකතු වුණාම ඉන්නවා කියලා හැඟීමක් තියෙනවා. සියුම් විදිහට තමන් ගැන විස්තර කරපු හැටි. මලක් තියෙනවා, සුවඳ තියෙනවා, මලේ සුවඳ කොහෙ තියෙනවද දන්නේ නැහැ. නමුත් මල සුවඳවත්. ඒ වගේම මේ ස්කන්ධ පරම්පරාවේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව මේකක්වත් මම කියලා ගන්නෙ නැහැ. නමුත් ස්කන්ධ පංචකේ පවතින තුරු ඉන්නවා කියලා දන්නවා. සියුම් කාරණාවක් ගොඩක් හිතන්න ඕනේ. කේමකයන් වහන්සේ නැවත දේශනාව ඉදිරියට අරගෙන යනවා. පින්නතුනි, එක්තරා ආරි ශ්‍රාවකයන් වහන්සේ නමකට පංච ඕරම්භාගීය සංයෝජන ප්‍රහීණය වෙනවා. මොනවද පින්නතුනි ඕරම්භාගීය සංයෝජන කියන්නේ? දස සංයෝජන කියලා 10ක් තියෙන බව දන්නවනේ. සංයෝජන 10ක් තියෙනවා. ඒකේ පහක් ඕරම්භාගීයයි, පහක් උද්දම්භාගීයයි. මුල් පහ ඕරම්භාගීයයි, ඊළඟ පහ උද්දම් භාගීයයි. උද්දම් භාගීය සංයෝජන කියන අතිශයින්ම සියුම් සංයෝජන. ඕරම් භාගීය නම් බොහොම රළු සංයෝජන අපි ගාව තියෙනවා ඒවා. උද්දම් භාගීය කියන්නේ සියුම් සංයෝජන. අනාගාමී වෙනවා කියලා කියන්නේ මෙන්න මේ ඕරම් භාගීය සංයෝජන සියල්ල නැත්තටම නැති කරලා ගිය උද්දම් භාගීය සංයෝජන තියෙනවා. නමුත් ඔහුට පංච උපාදානස්කන්ධය කෙරෙහි ඉඳිනවා කියන මානය ඉතුරු වෙනවා. රළු කෙලිස් නැති වුණාට, ඕරම් භාගීය සංයෝජන නැති වුණාට උපාදානස්කන්ධය කෙරෙහි ඉන්නවා කියලා හැඟීමක් තියෙනවා. යෝච පංච උපාදානස්කන්ධේසු අනුසහගතු අස්මීති මානු අස්මීති චන්දු අස්මීති අනුසයෝ අසමූහතු. ඔහුට හිඳිමි කියලා මානයක් තියෙනවා, හිඳින්න කැමැත්තක් තියෙනවා. අන්නේ හිඳින්න තියෙන ආසාව තමා අනාගාමීන් වහන්සේ සුද්ධාවාසවල උපද්දවන්නේ කියලා සඳහන් කරනවා.
අනාගාමීන් වහන්සේ මනුස්ස ලෝකෙ උපදින්නෙත් නැහැ. දිව්‍ය ලෝකෙ උපදින්නෙත් නැහැ. සුද්ධාවාසේ තමයි උපදින්නේ. ආයේ කවදාවත් මනුලොව එන්නෙත් නැහැ. කවදා හරි සුද්ධාවාසෙන් නිවන් දැකලා පිරිනිවන් පාලා නිවන් දැකලා. ඒතකොට සුද්ධාවාසික අවශ්‍ය කොච්චරද? කල්ප ගණන් වලින් කියන්නේ. සුද්ධාවාසී අවශ්‍ය කල්ප ගණන් වලින් කියන්නේ. ඉතින් එහෙම සඳහන් කළා මම කියලා කෙනෙක් නැහැ කියලා දන්නවා වුණත් ඉන්න ආසාව තවම තියෙනවා. මම කියලා කෙනෙක් නැහැ. නමුත් මේ ස්කන්ධ පහ පවතින තුරු ඉන්නවා, ඉන්න කැමැත්තක් තියෙනවා. ඒක නිසා බඹලව හරි නතර වෙනවා. රහතන් වහන්සේ ඒකත් නැති කරලා හිඳ තමයි පිරිනුවම් පානවත් එක්කම නැත්තරම නැති වෙලා යන්නේ. ඒ කියන්නේ පහනක් නිමුණා වගේ කියලා අපි උපමාවක් කියනවා. ඊටාම සියුම් අවබෝධ මට්ටමකට ඇවිල්ලයි මේ වෙලාවේ ඉන්නේ. නමුත් එතනින් ගොඩ එන්න හරි අමාරුයි. අනාගාමීන් වහන්සේට අතිශය සියුම් අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධයේ සිඳලා ගොඩට යන්න තමයි තව ටිකක් අමාරු. මොකද ඊටා සියුම් කෙලස් තියෙනවා. පින්නතනේ රළු දෙයක් නම් රළු ආයුධයකින් ඉවත් කරන්න පුළුවන්. මොකද දැන් රළු කෙලස් නැහැ. දැන් තියෙන සියුම් කෙලස්. නමුත් ඊටාම සියුම් දේවල් අයින් කරන්න නම් සියුම් දේවල් අයින් කරන්න නම් ඊටා සියුම් උපකරණයක්ම තමයි ඕනේ. රළු දේවල් නම් උදැල්ලෙන් අයින් කරන්නත් පුළුවන්. සවලෙන් අයින් කරන්නත් පුළුවන්. මේ වගේ රළු දෙයකින් අයින් කර හැකියි. හැබැයි ඒ කාර්ය සිවුම් වෙන්න සිවුම් වෙන්න අතිශය සිවුම් දේවල් තමයි පාවිච්චි කරන්න ඕනේ. නිකන් හිතන්නකෝ අපි අර වැලි කඩදාසි පාවිච්චි කරනවානේ. රළු දේ කපා ගන්න වෙච්චහම රළු විදිහට කොළ ගන්නවා. ඊටාම සිවුම් කරන්න වෙච්චහම ඊටාම සිවුම් කොළයක් අරගන්නවා. ඊට පස්සේ අපි ස්පර්ශ කරලා බැලුවත් මේ වැලි කොළයකට කැපුණ කියන බවක් ඇඟිලි තුලටවත් දැනෙන්නේ නැහැ. එහෙනම් සියුම් දේවල් අයින් කරන්න පාවිච්චි කරන්නේ ඊටාම සියුම් දෙයක්. එතකොට දැන් අනාගාමීන් වහන්සේට තියෙන අතිශයින්ම සියුම් කෙලස්. එහෙනම් ඒ සියුම් කෙලස් අයින් කරන්න සුදුසු වෙන විදිහට විදර්ශනාව වඩන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා විශේෂයෙන් මේ කාරණාව පැහැදිලි කරනකොට ඉතා සියුම් උපකරණ තියෙන්න ඕනේ, හොඳට එළිය තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි ඇස් පේන්නත් ඕනේ. සියුම් වැඩ කරන්න සියුම් උපකරණ විතරක් මදිනේ. එළියත් හොඳට තියෙන්න ඕනේ. උපකරණයි එළියයි විතරක් තිබුණාම නැද්ද? වැඩේ කරන මිනිහට ඇස් පේන්නත් ඕනේ. සියුම් වැඩ කරන්න හොඳටම පේන්න ඕනේ. ඒ ටිකම තියෙන්න ඕන කියලා සඳහන් කරලා ඒ දේවල් ලබලා ඊටාම හොඳින් සිහියකින් බොහෝ කල් ගත කරන්න ඕනේ. සියුම් දේවල් ඉවත් කරන්න නම් මෙන්න මේ වගේ தத்துவයක් තමයි අනාගාමින් වහන්සේ නමක් ළඟ තියෙන්නේ කියලා මේ උදාහරණ ටිකෙන් අනාගාමින් වහන්සේ ගැන විස්තර කරනවා. ඊළඟට පින්වත්නි සඳහන් කරනවා පසු කලෙක මේ ඇතිවීම නැතිවීම බලමින් වාසය කරද්දී මෙන්න මේ රූපයාගේ වේදනාවේ සංඥාවේ ආදී වශයෙන් ඇතිවීම නැතිවීම යනාදී වශයෙන් විදර්ශනා ඥාන සඳහා තමන්ගේ හිත මෙහෙයවමින් ඉන්න වෙලාවේ එක්තරා කාලයක එක්තරා මොහොතක මේ උද්දම්භාගීය සංයෝජන පහත් උන්වහන්සේට නැති වෙලා යනවා. අරහත්වයේ ලැබීම සඳහා නැති කළ යුතු සියුම් සියලු කෙලෙස් පවා නැති වෙනවා. ඒ කාරණාව පැහැදිලි කරන්න මෙහෙම උදාහරණයක් දේශනා කරනවා. මේ සියුම් කෙලෙස් සියල්ලම නැති කරලා යම් කාලයක අනාගාමීන් වහන්සේ රහත් වෙනවා. ඒක පැහැදිලි කරනවා මේ විදිහට. සෙය්‍යතාපි ආවුසෝ වත්තං සංකිලිට්ටං මලග්ගහිතං තමේනං සාමිකා රජකස්ස අනුපදජ්ජුන්. පින්නතන ඒ කියන්නේ අපේ වස්ත්‍ර කිලිටු වෙලා තියෙනවා. ස්වාමියා විසින්
කිලිටු වෙච්ච වස්ත්‍ර ටික සෝදන්නෙකුට දෙනවා. සෝදන්නා වස්ත්‍ර ටික අරගෙන ගිහිල්ලා සෝදනවා. වස්ත්‍ර හොදලා පිරිසිදු කරන්න එයා පාවිච්චි කරනවා මෙන්න මෙහෙම දෙයක්. එක්කෝ ලුණු මිශ්‍ර කරලා හදාගත්ත මිශ්‍රණයක්. එහෙම නැත්නම් ගොම මිශ්‍ර කරලා හදාගත්ත මිශ්‍රණයක්. එහෙමත් නැත්නම් අලු මිශ්‍ර කරලා හදාගත්ත මිශ්‍රණයක්. මෙන්න මේ මිශ්‍රණ තුනෙන් එකකට යදාලා තමයි මේ ඇඳුම අතුල්ලන්නේ. ආන්ගේ මිශ්‍රණයේ තියෙන ස්වභාවය නිසා ඇඳුමේ තියෙන සියලුම කහට සහිත කුණු යත් වෙලා යනවා. දැන් ඇඳුම ඊටාම පිරිසිදුයි හොඳ වතුරින් හොදලයි තියෙන්නේ. දැන් ඇඳුමේ කුණු නැහැනේ. නමුත් ඇඳුම නහයට ලං කරලා බැලුවොත් මොනවද දැනෙන්නේ අපට? කුණු නැහැ. දුර්ගන්ධය නැහැ. දහඩිය ගඳ මේ දේවල් මුකුත් නැහැ. හොඳට පිරිසිදු කරලායි තියෙන්නේ. නහයට ලං කරාම මොකද්ද දැනෙන්නේ? සේදුම් කාරකයේ දුර්ගන්ධය තියෙනවා. අපි සබන් වලින් හොදාම හොඳට හොදලා ගත්තත් ඒ සබන් වල සැර තාම තියෙනවා. ඉතින් දැන් මෙයා වස්ත්‍රය හොදලා ගෙනහිල්ලා බාර දෙනවා වස්ත්‍ර හිමියට. හොදලා වේලලා ගෙනහින් දෙනවා. නමුත් මෙයාට මේ සේදුම් කාරකයේ දුර්ගන්ධය අයින් කරන්න බෑනේ. ඊට පස්සේ වස්ත්‍ර හිමියා මොකද කරන්නේ? වස්ත්‍ර හිමියා තමන්ගේ වස්ත්‍රයේ සුවඳ පිරුණ කරඬුවක බහලා තියෙනවා. බහලා බහලා කාලයක් තියෙනවා. කාලයක් තිබිලා කරඬුවේ අරලා වස්ත්‍රය ගන්නවා. දැන් මොනවද තියෙන්නේ? සේදුම් කාරකයේ තිබ්බ දුර්ගන්ධය නම් දැන් නැත්තටම නැහැ. කරඬුවේ තිබිච්ච සුවඳ සම්පූර්ණ වස්ත්‍රයට උරලා තියෙනවා. දැන් වස්ත්‍රය හරි සුවඳයි. ඊට පස්සේ ඔහු වස්ත්‍රය ඇඟලාගෙන යන්නේ සුවඳ විහිදුව විහිදුව යනවා. උදාහරණයක් පින්නතිනි, මේ කාරණාව පැහැදිලි කරන්නේ මේ විදිහට. අනාගාමී වීම සඳහා ඒ වගේම අරහත්වේ ලැබීම සඳහා කටයුතු කරන ආකාරය පෙන්වීම සඳහා තමයි මේ උදාහරණය සපයන්නේ. වස්ත්‍රය හොදලා දැන් සේදුම් කාරකයේ දුර්ගන්ධය තියෙනවනේ. පින්නදින ඕරම් භාගී සංයෝජන කියලා කිව්වේ රළු සංයෝජන. මොනවද ඕරම් භාගී? සක්කාය දිට්ඨි, විතිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග සහ පටිග. රළු සංයෝජන. අපි කතා කරන්නේ රළු දේවල් අයින් කරන්න රළු දෙයක් මොන කියලා. එතකොට මේ ටික අයින් වුණාට පස්සේ අනාගාමී වෙනවා. එතකොට උද්දම්භාගීය සංයෝජන කියලා කියන්නේ හයවෙනි තැන ඉඳලා සංයෝජනවල හයවෙනි සංයෝජනේ ඉඳලා දහවෙනි සංයෝජනේ දක්වා උද්දම්භාගීයයි. ඒ කියන්නේ ඒවා ඉතාම සියුම්. ආන් ඒ සියුම් කෙලෙස් අයින් කරන්නේ මේ අනාගාමිත්වයේ ඉඳගෙන. හරියට නිකන් අර කුණු සහිත වස්ත්‍රය සේදුම් කාරක යොදාගෙන සෝදලා පිරිසිදු කරනවා වගේ තමයි මේ සියුම් කෙලෙස් අයින් කරනවා. දැන් ඒ කෙලෙස් අයින් කරලායි තියෙන්නේ. දැන් අනාගාමී වෙනකොට දැන් රෙදි කෑල්ල සෝදලා ඉවරයි. දැන් අනාගාමිත්වයේදී තියෙන්නේ මොකද්ද? සේදුම් කාරකයේ දුර්ගන්ධය තියෙනවා වගේ තමයි අනාගාමීන් වහන්සේ ළඟ ඉතා සියුම් කෙලෙස් ටිකක් තියෙනවා. ඉතින් කාලයක් තිස්සේ සුවඳ පිරුණු කරඬුවක දාලා තියෙනවා. ක්‍රමක්‍රමයෙන් සේදුම් කාරකවල දුර්ගන්ධය ඉවත් වෙලා යනවා. කරඬුවේ තිබිච්ච සුවඳ ඒකට උරා ගන්නවා. එහෙනම් අනාගාමීන් වහන්සේ කාලයක් තිස්සේ උත්සාහ කරනවා නුවණින් දැක දැක මේ සියුම් කෙලෙස් ටික අයින් කරන්න. ඒක නුවණින් ප්‍රත්‍යක්ෂ කර කර කරන්න. යම් දවසක ඒ සියලු කෙලෙස් නැති කරාට උන්වහන්සේ රහත් වෙනවා. එහෙනම් කරඬුවේ තිබිච්ච සුවඳ උරාගෙන වස්ත්‍රයේ තිබිච්ච සේදුම් කාරක දුර්ගන්ධය නැති වුණාට පස්සේ වස්ත්‍රයේ ඇඳගත් පුද්ගලයා සුවඳ හමහම යනවා වගේ රහතන් වහන්සේ ජීවිතේ පවතින තුරු මේ සමාජයේට හරියට සුවඳ පිරුණ මලක් වගේ. උන්වහන්සේ දිහා බලලා යම් කෙනෙක් ප්‍රසාදයට පත් වුණා නම් ඒ පැහැදුන පුජ්‍යලයටත් අසීමාන්තික පිං.
උන්වහන්සේ දිහා බලල යමෙක් යමක් පූජා කලා නං ඒ පූජාකරපු පුද්ගලයට කල්ප කාලාන්තරයක් යහපත් ප්‍රතිඵලමයි හම්බවෙන්. ඒකයි සඳහන් කළේ රහතන් වහන්සේ ලෝකයේ සුවඳ විහිදෝ විහිදෝ වැඩඉන්න මහා කල්යාණ මිත්‍රයෙක් කියලා. ඉතින් මෙන්න මේ විදිහට කාරණාව පැහැදිලි කරලා සෝවාන් මාර්ගයෙන් පටන් අරගෙන අනාගාමිත්වය ගැන විස්තර කරලා අරහත්තයෙන් කරුණු දක්වලා නිමා කරලා කේමක සූත්‍රයත් අවසන් කරලා තියෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන අපි ධර්ම දේශනා තුනක් සිද්ධ කළා. මේ ධර්ම දේශනා තුනම මනාව ශ්‍රමණය කරන්න අපි ඒට ලැබුණොත් මුල ඉඳලා කාරණා ටික අහලා කොහොමද මේ රවුම් කෙලෙස් රළු කෙලෙස් ඉවත් කරගෙන සියුම් කෙලෙස් නැති කරලා අරහත්ත්වය දක්වා ගමන් කරන්නේ කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. විශේෂයෙන් පින්නතුනි දැන් මේ දේශනාව කොසබෑනුවර වැඩ ඉන්න 69ක් තේර භික්ෂූන් වහන්සේලාට අසනීප වෙලා ඉන්න කේමක කියන භික්ෂූන් වහන්සේ තමයි කරන්නේ. කේමක භික්ෂූන් වහන්සේ ධර්ම දේශනාව නිමා කරනකොට අර භික්ෂූන් වහන්සේලා 69ම රහත් වෙනවා. ඒ 69 විතරක් නෙමෙයි ධර්ම දේශනාව කර කර හිටපු කේමක භික්ෂුවත් රහත් වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ කෙලින්ම විදර්ශනා නුවණක් සහිතවම මේ ධර්ම දේශනාව සිද්ධ කරනවා. අර භික්ෂූන් වහන්සේලා මනාව නුවණ මෙහෙවල දේශනාව අහගෙන ඉන්නවා. අපේ ශාසනයේ විමුක්තායතන කීපයක් පෙන්නලා තියෙනවා. එයින් විමුක්තායතන දෙකක් මෙතන තියෙනවා. බණ අහන එකත් නිවනට හේතුවක්. ධර්මයේ දේශනා කරන එකත් නිවනට හේතුවක්. බණ අහා ඉන්න ගමන් නිවන් දැකපු අය මේ ශාසනය ඕන තරම්. ධර්මයේ දේශනා කර කර ඉන්න වෙලාවේ නිවන් දැකපු අයත් මේ ශාසනයේ ඉන්නවා. එහෙනම් ධර්ම දේශනාවත් ධර්ම ශ්‍රවණයත් කියන දෙකම නිවන් මගට හේතුව. එහෙනම් පින්නතුනි, එවන් හේතුවක් ධර්ම ශ්‍රවණයේ තුල තියෙනවා නම් මනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්ම ශ්‍රවණී කරලා මේ භික්ෂු පිරිස අරහත්ත්වයේ මුදුන්පත් කරගත්තා වගේම බණ අහන හැම වෙලාවෙම මනාව සකසලා බණ අහලා භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට අනුව බණ අහලා සතර අපායෙන් මිදිලා සුගතියෙන් සුගතියට ගමන් කරමින් සංසාරයෙන් එතර වෙන්නේ මේ පින්නතුන් සියලු දෙනාටම වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද උතුම් වූ කේමක සූත්‍රයේ ඇසුරු කරගෙන සිදු කරනු ලැබූ ධර්මදේශනා මාලාවේ තුන්වෙනි සහ අවසාන ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ මාළඹේ පදිංචි බුද්ධික ජයසූරිය පුතණුවන් සහ බෝධි ජයසූරිය දියණිය ඇතුළු ඥාතිහිත මිත්‍රාදීන් විසින්. බෞද්ධයා මාධ්‍ය ජාලය ඇසුරින් සිදු කරන හතරවෙනි ධර්ම දේශනාව හැටියටයි මේ ධර්ම දේශනාව පිළිබඳව සිහිපත් කරලා තියෙන්නේ. L.A.W. ජයසූරිය සීයාට, ෆිලිසියා මියුරියල් ජයසූරිය අත්තම්මාට, සියලු දෙනාගේම සාංසාරික නෑහිත මිතුරන්ට, නවින් මිය පරලෝ සැපත් අන්‍ය වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ තුළින් ජනිත කරගත්ත සියලුම කුසල ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා මියගිය ඥාතීන්ට මුලින්ම පුණ්‍යානුමෝදනා කරනවා. PM ගුණදාස සීයාට, ලීලාවතී පෙරේරා ආච්චි අම්මාට සහභාගී වූ හා වචනයකින් පවා දායකත්වය දැක්වූ සියලු දෙනාටම ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයට අප සියලු දෙනාටම මේ උතුම් දහම් මඟ අවබෝධ වේවා. PM ගුණදාස සීයාට ටික කාලයක සිට ධර්ම දානය සිදු කිරීමට බලවත් කැමැත්තක් ඇතිව තිබූ බැවින් මේ සීයාගේ කැමැත්ත ඉටු කිරීමක් හැටියටත් ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට අපි සියලු දෙනාටම ශක්තිය ධෛර්යය දීර්ඝායුෂය ලබා ගැනීම ප්‍රාර්ථනා කරන්නත් සිදු කරන මෙලව යහපත් කටයුතු සියල්ලක්
දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක් සර්ව ප්‍රකාරයේම සාර්ථක කර ගැනීම සඳහාත් අමා මහ නිවණින් සසර මග කෙරවල කරලා සසරට පිටුපාලා සංසාරයෙන් එතර වෙන්නත් මේ උතුම් සද්ධර්ම දානමය කුසල කර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. දේශනාවේ දායකත්වයේ දරූ සදැහැති පින්වත් පිරිස සිදු කළ සියලු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් වේවා. පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ හැම කෙනෙකුටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. නැවත වතාවක් ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවණින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.